අපි නිරන්තරම කියන කතාවක් තමයි ඕනවට වඩා ආගම ධර්මය දර්ශනය සදාචාරය ගැන කියන්න ගෙන එන උන්ගෙන් අනිවාර්ම පරි සම් ියුත්තුවයි කියන කාරණි. මොකද මුන් සුදු ඇඳගෙන මේවගේ දේවල් කියගෙන එන්නේ උන්ට හංගන්න බොහෝ දේවල් තියෙන නිසා. මෙවිල්කොට රෙද්ද පල්ල අලුතෙම බේරෙන පටන් අරන්තයෙන වෙන කාගවන්නේ මේේ ගම් මම් පිලගේ. ගම්මම්පිල නිරන්තරයම බුදු හාමුදුරග මල්ලි වගේ කතා කරාට තරන තරමක් කරන්න දේවදත්ත වැඩබව අප නිරන්තරයෙම ඔබට හෙලිකර. විශේෂයම ගම්මන් පිල්ලගේ මුලු ඉතිහාසයම මේගේ. ගම්මන් පිළගේ නීති විද්‍යාලි කරපු කුපාඩි වැඩ සම්බන්ධය මීට පෙර එල්ආර්ණහු අපේ නිරන්තරයම එලිකර. ඒ විත්තරක් නෙමයි පෞගගේ කාලේ කොළෙන්ඹ මයස්ත්‍රාත්වරේ අත්තරංගට පත්වනා අලි හරකමක් සම්බන්ධි. මේ අලිහොරත් එක්ක එකතුල ගම්මන් පිළ නීති විද්‍යාලේද. බෝ හොරකන් තක්කඩිකම් මැරකං කුපාඩිකන් කර. ගම්මන් පිළගේ අලුත්ම කුපාඩි වැඩේ වාර්තා වන්නේ. බලශක්ත්‍ය මාත්‍යාන්සි. මේ දවසල ගම්මම්පිල නිරන්ත්‍රයම කතා කරන කාරණයක් තමයි මේ විනිවිධභාවේ ගැන. පිවිධභාවෙන් යුද් ගණු දෙනු ගැන. ඒගේ ගම්මම්පිල කියෙන මේ මීහරකා නිරන්තරයම රටේ මිනිසුන්ගෙන් ඉල්ලීමක් කරනවා කොන්දේ සිබිරේතුව මේ මහොත කැප කළයුතුයි කියෙන කාරණි. ඒ විතරක් නෙමයි පෞ්ගේ දවස්සල මේ හාල්පාරු කාලකණ්ඥා ප්‍රසිීතතියේ ජනතාවට ඉදිරිපත් කර පස්වදෑරුම් වැඩපිළිවෙක් ආර්ථිකෙන් ගොඩයන්න. මෙන්න මේ විදියට අපට වැදිබෙන කියන ගමන් මේ ගම් අම්පිලයා සුපිරි සැපසාම්පත් පිදිනවා. මේ වෙනකොට මේරටේ බෞතරයක් දෙනා නිරන්තරෙන්ම විදුලි කප්පාදයකට මූුණ දෙෙනවා. විශේෂෙන්ම මේරටේ සාමාන්‍ය ජනතාව මේකෙෙන් බරපතල විගහට දුක් පින්දිෙනවා. ඒවගේම මේරටේ ව්‍යාපාරික ප්‍රජාව බරපතල අර්බුදයකට තල්වුවමික් තිබෙන. මෙන්න මේ වගේ අවස්ථාවකදී ගම්මම්පිල කියන හාල්පාරු කාලක්ඥා තමන්ගේ. හැත්තනම හෙට්ට කොබ්බෑ කඩුව මාවත ොළඹ හත කියෙන නිවසට අලුතෙම විදුලි ජන යන්ත්‍රයක් ලබාගැෙන තිබෙන.මිත්වන්නේ මේ විදුලි ජනන යන්ත්‍රය විස්සයි ක වඒ කියන වර්ගයට ත් විදුලි ජන යන්ත්‍රයක් මේක වැඩ කරන්නේ ඩසැල්වලි. මේ ටැක්ස් නැතුව වටිනාකම නැත්තම් බදදු රහිත වටිනාකම මිලියන එකයි දැසම නමයක් හැටියට තමයි මේ වෙනකොට ඉදිරිපත් කරල තින පත්්‍රිකාව සඳහන් වෙලාතියෙන්. මේ අදාල් මෙදීම් ගැනීම් කිරීීම සඳහා මේ වෙනකොටත් ශිලංකා කනිජිතල් නීතිකර සංස්ථාවට අයත් පෞද්ධලික සමාගමක අධ්‍යක්ෂක මණඩල පත්ත්‍රිකාවක් ඉදිරිපත් කරලා තිබෙනවා. මේ වෙනකොට මේ පත්්‍රකාව ඉදිරිපත් කලා තියන්නේෙ ිලෝොන් පෙටෝලියම් ස්තෝරේ තෙමන ලිමිට් කියන සමාගම. විශෂසම සභහපතිවරයා හරහා මේ ඉදිරිපත් කළ තිබෙන පත්ත්‍රකාව සඳහන් වෙලා අතිබෙන්නේ විස්්සයි KVA කියනැ. මේ විතුලි ජන යන්ත්‍රයේ ලබාගන්න. ිය එකයි දසම නමයක් බෑ කලයිුතුයි කියන කාරණි. ඒවිත්තරක්න මේ අදාන මුදල බලස්්‍රත්ති අමාත්‍යන්සේ ලේකම්බරයා විසින් ප්‍රතිසම්පාධනය කරනවා එහම නැත්ත මුදල වියජයම් දරුවට පස්සේ අමාත්‍යන්සය මගින්. ඒ මුදල අදාළ සමාගමට ලබාදෙන බවත් දැනුම්දීලා තියෙනු. මිත්තෝරනි අපට කැප කරන්නේ කියලා මෙන්න මේ විදියට තමයි මේ හාල්පාරු කාලකංයෝ සැපවිඳී. ඒවිත්තරක් නෙමයි මේ වෙනකොටත් මේ. දලම නැතම මේ ගම්මන් පිල්ල සැප විදින්න ඔබක් මක් බොහම අමාරුවෙන් රජු සහ වක්ත්‍ර විදිහට ආන්දුවට ගෙලක් තියනෙන බදදු සල්ලි පාවිච්චි කරලා ගම්මන් පිලට මේ ලබා දීලතින අලුත්ම විදුලි ජන යන්ත්‍රය එමන තම මේ ඩීසල් විදුලි ජනයන්ත්‍රේ මිිය එකයිදෙසම නමයක් වටන විදුලිජන යන්ත්‍රේ. සබ්ද පිට නොවන ජාතිය වාර්ගයක්කේම නැත්තම් මේ ජන යන්තේ ක්‍රියාමක වුණනාට පස්සේ අවට කිසුදු බාධාවක් නොවන ආකාරය ජන යන්ත්‍රයක් බවත්තමයි. අදාළ තාක්ෂිණය දන්න බොහෝ දෙනෙක් පවසන්නේ. කොහමිතත් මේ විදියට මේ ගම්මම්පිල්ල සපවිදින්නේ මේ රට වෙනුවෙන් දාදී බිින්දුවක්වත් වගුරන්න ඇතුව. හැබැයි ඒ විදියට දුක් පිඳලා වැඩ කරන මිනිස්සුන්ගේ සල්්‍යි හොරගන් කල්ලා තමයි දම්මම්පිලලා මේ විදිහට පිස්සු කෙලින් මිට්‍ර ඔබදන්නවා මේ වෙනුවටත් මේ කාලකන්න ආණ්ඩුව රට දුවන්න සල්ලි නැහැයි කියලා. මේ රටේ බොහොම අමාරුවෙන් කම්කරුවෝ තමන්ගේ ජීවිත පරුදුවට තිීලා. වයසට ගියාට පස්සේ ජීවත්ව නිතුරු කල්ලා තියෙන IP එකට EටFකටත් ආණ්ඩුව කෙළමෙින් ඉන්න. සියයට විසි පහක ටැක් එකක් ගහමයෙන් ඉන්න. මේ වෙලාබෙර රත්තරන් කියන කලුතුරඉන්න පාහර පාලඩයා මාධ්‍යයට කියල තිබුණන ආණ්ඩුවට ටක්ස්නොග හදුවන්ඩ බෑ මොකද ආ්ඩුවට තෙල් නැහැයි කියලා. හැබැයි මේ කාලකන්නේ කල්පනා කරන්න නැති කාරණය තමයි මුන් මේ සැපවිින් ඉන්නන්නේ ඔබ මත් බහම ආමාරුවෙන් ෆ්‍රජු සහ වක්ක්‍ර දිට ආන්ඩුවට ගෙවල තියෙන බදදු සල්ලිවලින්. ක තමයි දම්මම්පිල කියන පාදඩයක් නිරන්තරේම කතා කරන කාරණයක් තමයි, පුනර්ජීවන බලශක්තිය සම්බන්ධයක්. එමන තම් මිනිස්සු පුළුවන්තරම් මේ කාමනික නැතම් මේ ආබුන් ඩක්සයිඩ් එලියට පිට කරන දේවල් නමත්තල එමන තම් සවභාව ධර්මයක්ක ජීත්වයුතුයි කියෙන කාරන්නේ තමයි මුන් කතා කරන්න. කොටින්ම නිරන්තරේමහුන් කතා කරන්නේ බැදිගේ වැදියුගයට ගිහිල්ලා සභහෝධර්මය සමක ජීවත්තමු කියනගේ කාරණය. හැබැයි මුන් මේරටේ තියන උපරිම සැප සම්පත්මිදිනවා. ඒවගේම තාක්ෂණය උපරිම වසයෙන් පාවිච්චි කරලා සොභවධර්මීයට සහ පරිසරේටත් කරන්න පුළුවන් ලොකුම විනා සේකරනවා. ගම්මන් පිලගේ කෙරුවව මීට පෙරත් එෙලි වුණ. ගම්මන් පිල, ඒයාපාලන ආන්ඩුවට එඉන්නට පෙරහිටපු අමාත්‍යන්සේ ඇතුළෙදදි. ඒ තිබ්බ කැබ්්‍යත්‍රය පාවිච්ච කරලා ැපියන්ත්‍රේ කැබ් එක සම්පූර්ණයම විනිනාස කරලා දාලා තිබ්බ එකට හේතුව තමයි කැබ්බ එක පාවිච්චි කරලා තමන්ගේ අලුතෙන්. හදපු ගෙදරට අවශ්‍ය කරන බඩු ඇදලා මේ බඩු ඇදලා සීම විරහිතෝ මේ කැබ්බෙ එක පාවිච්චිකිරීම නිසා අවසානයේදී කැබ් එක සම්පූර්ණේම. විනාාසේයට පත්වන අවසානිදි මේක යකඩවල්ට විකන්නයි කියල තමයි අමාත්‍යන්සේ සේවකෝ ප්‍රකාශ කරේ ඒ විතරක්න මීට පෙරෝ බට මත ඇති ගම්මම් පිලගේ අඹුව. විනිාන ප්‍රදේශයේ ඇක්සිඩන්ට් එකක් කරලා කොටින්ම පොලිසේටවත්ක වාර්තානකර පැනල ගිහිල්ල තිබුණ. යහපාන ආ්ඩුව කාලේ ගම්මන්පිළගේ අඹුව හැංගිල හිටියේ ඕස්ට්‍රේලියාව. නැතවතාවක් මේ අම්මන්ඩි ඇවිල්ල මේ දවස්සල ගම්මන් පිලත් එෙක්ක අපේ ජීවිත සමග සෙල්ලන් කරනවා. මි ගම්මන් පිලසා සූකරමන්ස ඒගේම වාසුදව කියන අ පැන්ශන්ගේ විප්ලවාද්‍යත් එකතු වෙලා උසාම ගීල පෙන්න්නන්නට උත්සාහ කරමින් ඉන්න තවන් බොහොම ප්‍රගතිශීලී පාර්දෘෂ්‍ය භාාවෙන්යුත් රට වෙනුවෙන් කැපකිරීම කරන පිරිසාක් හැටියට හැබැයි ගම්මන් පිල්ල ඉතිහාසය පුරාම කරේ මේ වගේ පාදර කුප කුපාඩි වැඩ කොටින්ම. තමන් සම්ග දේශපාලනය කරපු බෞතරයක් දින ගම්මන් පිල කොන්දේසි විරහිතුව පවල දුන්නයි කියන කාරණය අපි නිරන්තරේමු ඔබට වෙලි කලාා. මිටටෝර්ණ මේ වෙනකට ගම්මම් පිලස් සහ බොහොම පැහැදිලිව වර්තමාන ආණ්ඩු අතර ගැටුමක් තිබෙනවා. හැබැයි මේ ගැටුම ප්‍රතිපත්ති මේ ගැටු මක්නෙ මේේ පුද්ගල ගැටුමක්. ඒ මන්නැත් තම් බැසිල් රාජපක්ෂගින් තමන්ට අවශ්‍ය විදියට මස් කටු නොලැබීම නිසා විතරයි ගම්මන් පිලලට ඒගේමෑ. මේ බැල්ලට ගැටු මක්තියෙන් එහමන්නැ තම් දම්මන් පිළෙල කොන්දේසි විරේතුව රාජ පක්සලගේ අසූචිත් සුවන්දැජ කියන ජාතිය පිරිසා. මේ නිශ්ච්ද මොහොතේ අපේ සමාජය මේ පවතින කාල කන්නි තත්ත්වය තේරුන් නොගත්තුොත්. ඒමන්නැ තම් තවදුරටත් ඒකා කියන බයිල්ල අහගෙන ජයවේවා ජයවේවා කියලා පස්සෙන් යන්න පුරදූනොත් අවසා නිද්ධී හාමතේ මැරැන්නෙවෙන්නේ ඔපට අත්මට. අද වෙනකොට අපේ දරුවවා භාගටයන කොට විභාගයට පාඩං කරන්න අඩුම ගාන ඉටි පන්දමක් ගහන එකත් අපට ප්‍රශ්නයක් මෙහෙම තියෙද තමයි ගම්මම් පිළලා मिलියන එකයි දෙෙසම නමයක් වේඩන් කරලා අලුත්ම විදුලි ජන යන්ත්‍රයක් ගන්න ඒ පවතින යන්ත්‍රය කුෘත්තියාගෙන ඊටත් අමතරව අපූ කාරණය තමයි ්‍රටට දුවන්න තෙල් නැ කියන මේ කාලකාන हाල්පාරවා තමන්ගේ බංගලාව නඩත්තු කරන්න තෙල්විියඩං කරන්නේෙත් අපේ සල්්‍යි වල ොට කො දේ සි රහිතව සැවිදින ගමන්. අපට අපේ ඩිතදක් බඩේත් පටිත්තද කර ගනිල්ලයි කියන්න තරක් මට ස දාචරම්ම අයිත්‍යයක් තියෙනවද නැද කියෙන ප්‍රශ්නේ අපටප පෙන් අහන්නට සිද්ධ වෙනවා. දවසන් දවස රට බල්ලටෑනවා. බල්ල පාලිනේටේනවා. මේක සම්පූර්ණන වගකීම බාරගති යුත්්‍යයාාපි මකද දම්මන් පිල්ලව හල් පාරුව කරේතතියාගට පාලිමේන්තුවට ගැනහිල්ලා ජයිව යි කියලා අප ඩිගහලා. අවසානයේදී කිරිබත් කාල තමයි අපි මේ හාල් පාරුවෝ පත්කරේ. ඒහි ප්‍රතිපදදිලෙක් විදිහයට අවුරුදු දෙකත්තුනක් යැනකොට අද වෙනකොට මුළු රටම බංකොලොත් වෙලා අඉවරයි. හැබැයි අපි බංකොලොත් වෙලා න්නත් තාාර වෙලා ඉන්නකොට තාමත්මුන් කොන්දේ සිබිරහිතුව බෑංචූන් ගහනවා. ඒවිතරක්න මේ ගම්මන් පිල්ල මේ වෙනකොට පිටරටවල්ල දේබල විශාල් ප්‍රමාණයක් එකුත්තු කරගෙන තියෙනවා. ඒ රක්න මේ උන්ගේ ගෑනන්ට දරුවන්ට නේ හත්පුතු පරම්පරාාවට ජීවත්ව කරන්නට අවශ්‍ය කරන දේපල එකකුතු කරගන තියෙනවා. මෙන්න මේ විදෙ එකුතු කරලා හොරකං කරලා මුටි ගන ඉන්න ගම නත්තම් පොට්ටිනි ගහගෙන ඉන්න ගමන් තමයි මුන් අපේ සල්්‍යෝලින් විදියටට විදුල්ලි යන්න ජන්තත්මල දීගන්න. මේ තත්ව වෙනස් කරන්න පුළුවන් ඔබට අත්මට ඒ කරන්න පුළුවන්. දගල වෙනසකින් නෙමේ ප්‍රතිපත්ති මේ වෙනසකි. ඒ වන්නත්තම්, නැමැත වතාවක් අපි කයිවවාරුහලා කැහිගේනි දීලා හොටුගෑ නිගත්තොත් සිද්ධ වෙන්නේ මහම විනාසියක්. මේ වෙන කොටත් රාජ පස්සලාගේ අසූචි අවසන්නිසා. පැත්ති අසූචි හයාගෙන මේ වෙන කොටත් ඒ පැත් හිටම නිලමැස්ෝ මේ පැත්ට මාර්රුවමින් ඉන්නවා. රාජ පක්ෂලගේ අසූචිත් සුවඳයි කියල ඒදවසල රජපක්සල ඇලුවෙන් සරම උත්සගන කැම්පෙන් කරපවුම් මේ පැත්ට ඩාවට පස්සේ අපේ ඉන්න සමහ නූ ග්නී හරක් විසිල් ගහල ජයවේව කියලා පිළිගන්න සූදානම්. නිරන්තරේ ම තේරුම් ගතයුතු දේ තමයි කොටිය කැලේ මාරු කරට කවදක්ත්තු වන්ගේ. න ගේ ප්‍රතිපත්තිේ කරුණු වෙනස් වෙන්නේ නෑ ඒනි පුදගල මනිසක්නමේ බොහම පැහැදිලුව ප්‍රතිපත්තිමේ වනිසාක් කළ හැකි. සමමාජයේ දේශපාලන කන්ඩෑමක් සමග ප පෙට මි නි අර්ගස ජැගන නැති පට සී පත් කම ම ඔබෙන් සමගන් ඔබ සැමට ජය.